කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ අනුව අදාළ රැස්වීම අද පස්වරු 4ට ආරම්භ වන බව පොදුජන පෙරමුණේ නියෝජිතින් පවසනවා. මෙම රැස්වීමේදී මෙවර මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන තීරණය ගැනීමට නියමිතයි. නමුත් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවන්නේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතුය යන මතයේ සිටින බවයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතුරු අතර ඊයේ රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මෙවර විට ප්‍රකාශයට පත්ව තිබෙනවා. මේ අතර ස්වාධීන රූපවාහිනී පත්‍රයෙන් හා වැඩසටහන සමග ඊයේ එක් වූ නිශාන්ත වනසිංහ මහතා සඳහන් කළේ අද දිනේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ යහපත වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනු ඇති බවට විශ්වාස කරන බවයි. වගකීම භාරගත යුතු අය වගකීම අතහැරලා පලා යද්දී පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රීවරු තමයි මේ රට ස්ථාවර කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ සහාය පාර්ලිමේන්තුවේ ලබා දුන්නේ ඔවුන්. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩලෙත් ඇත්ත වශයෙන්ම අලුත් තරුණ ඒ ඇමතිවරු ඉතාම දක්ෂ විදියට ඔවුන්ගේ හැකියාව කුසලතාවේ නිපුණතාවේ අපි දැක්කා. මේ රට දේශපාලන වශයෙන් ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමේදී නායකත්වයේ දුන්නු බව ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒකට අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය ලබා දුන්නේ පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. මහජන විරෝධතා මැද, නින්දා අපහාස මැද තමයි ඔවුන් මේ දෙක කරේ. හැබැයි දැන් ඊළඟ මොහොතේ මොකද්ද කරන්නේ කියලා. එතකොට මේ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ගනු ලබන තීරණය මත තමයි ඇත්ත වශයෙන්ම රටේ අනාගතයක් තීරණය. දැන් ඔවුන් බොහෝ විට පක්ෂයේ දිහා බලනවා ඇති. පක්ෂ රාමුවෙන් ඔබ බලන්න ඕන කියලා තමයි අපි කියන්නේ. පක්ෂ රාමුවෙන් ඔබට බලන්න කියන එක තමයි ජනාධිපතිතුමා දිගට කියන්නේ. එතුමත් මේ තමන්ගේ පක්ෂ රාමුවෙන් ඔබට ගිහිල්ලානේ. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වෙලා තියෙනවාද? ඒ නිසා එළඹෙන සඳුදා මං හිතනවා ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලකයන් දෙන්න තමයි දැනට මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. සමහර ඔය ළමා ලපටින් ඉන්නවා. ඒ අය කලබල ඇති කරනවා. ඔය අයට පේන්නේ කැලේ පේන්නේ නැහැ. ඒ අයට පේන්නේ ගස් විතරයි. ඒ කට්ටිය බලන්නේ මේ ළඟ. හරි. ඒ නිසා මම හිතනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා දූරදර්ශීව මේ වෙලාවේදී ගත යුතු දේශපාලන තීන්දුව ගනී කියලා. මොකද මේ රටේ ඇතිවෙච්ච අර්බුද රැසක් සියසින් දැකපු සහ ඒ අර්බුද වලට මුහුණ දීපු, ඒවා කළමනාකරණය කරපු, ඒ අභියෝග ජයගනිපු නායකයෝ දෙන්නෙක් නෙමෙයි. ඒක නිසා මේ දෙන්න මේ වෙලාවේදී නිවැරදි තීරණයක් ගනී කියලා.